නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර පින්නතුනි උදෑසන යාමේ මේ පින්නතුන් කීපලක් මේ ස්ථානට පැමිණලා ඉන්නේ තුමන් විසින් කරගෙන යනා වූ භාවනාවල අධ්‍යක්ීම් මෙවත් විදර්ශන අධ්‍යක්ීම් සාකච්ඡා කරන්න බවට තොරතුරක් වාර්තා වෙලා තිනවා. නිසා ආවා වූ පින්නතුන්ට මාත්‍ය ධර්ම ගෞරවණ ආර්දනා කරනවා තම තමගේ අධ්‍යක්ීම් තියෙන ආකාරයට ප්‍රකාශ කරන්න කියලා. බලමු ඊළඟ මොනවද කියන්නේ කියලා. අවසරයි ස්වාමීන් වහන්ස, මම ඊයේ පාන්දර කරපු අද පාන්දර කරපු භාවනාවට භාවනාවක් ගැන තමයි කියන්න යන්නේ. 3:45ට විතර මම අවදි වුණා. ඊට පස්සේ කෙලින්ම ගිහිල්ලා මම ගිය සැරේමට කමටහනක් දෙනකොට කියපු එක තමයි මේ මම මේ උපදේශ අනුගමනය කරලා හරියට නෑ කියන එක. ඊට පස්සේ මම අර ප්‍රශ්න හදාගන්නේ එක බණ අහලා මගේ වචනින් තමයි ප්‍රශ්න හදාගත්තේ. ඒ හින්දා මම ඊට පස්සේ ගිහිල්ලා බණ 2-3 සැරයක් 10-12 සැරයක් අහලා ස්වාමීන් වහන්සේගේ වචනයෙන්ම කියන විදිහට පොතක ලියාගත්තා. ඊට පස්සේ උදේ ඒක පොත බලාගෙනම ඉස්සෙල්ලම තියෙන යෝනිසෝ මනසිකාරය ගැන, යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද, ඇයි යෝනිසෝ මනසිකාරය කළ යුත්තේ, කොහොමද යෝනිසෝ මනසිකාරය කරන්නේ, කොයි මොහොතේද යෝනිසෝ මනසිකාරය කළ යුත්තේ කියලා ඒ පොත බලාගෙනම වේගයෙන් එහෙම ගියුවා. ඊට පස්සේ අත්‍යන්ත ලක්ෂණය, ප්‍රකට වීම, මෙනෙහි වීම, ප්‍රකට වීම සහ මෙනෙහි වීම අතර වෙනස, කායානුපස්සනාව එහෙම කියලා අර ලියාගත්ත දේවල් බණ මෙනෙහි කරා. ඊට පස්සේ විනාඩි 10කින් විතර පස්සේ මම නැවත ගෙදර වැඩ කටයුතු වලට යෙදුණා. ඒ යෙදෙන අතරේ ආයි මනසිකාරයක් ආවා භාවනාවට අනුගත වීමට දෙවෙනි යෝනිසෝ මනසිකාරය කළ යුතුයි කියලා. ඊට පස්සේ මම ඇවිදිමින් දෙවෙනි යෝනිසෝ මනසිකාරය කළා, බුදුගුණ මෙනෙහි කරා. බුදුගුණ මෙනෙහි වුණා, ධර්මයේ ගුණ මෙනෙහි වුණා. එතනින් පස්සේ යැවෙන්නේ නැහැ, අසතියට යනවා. ඒ කියන්නේ ඒක මට තේරෙනවා. ඔయిత කල්නොත් මං කමටහනකුත් දුන්නා. මට එතන තේරෙනවා මම මෙහෙම ඉතින් කියවෙන්නේ නැහැ. එතනින් ඉක්මනට වේගයෙන් මම වෙනස් වෙලා වෙන මානසිකාරයකට ගිහිල්ලා ආයෙ මං මොකද්ද මේ මට උනේ කියලා හිතනවා. මම එහෙම හිතලා හිතෙනවා. ඊට පස්සේ එහෙම 2-3 සැරයක් එහෙම උත්සාහ කරලා ඊට පස්සේ මම මගේ සීලය මෙනෙහි කරා. මම රාග දේශ මොහ සහිතයි කියලා කෙලෙස් තවන වැරැද්දක සීයෙන් නොවෙනින් යුතු කයි කයක් අධ්‍යක්ීම සඳහා දෙවෙනි යෝනිසෝ මනසිකාරය කරනවා කියලා මනසිකාරයක් කරා උනා. ඊට පස්සේ සිතුවිල්ලක් කියලා මෙනෙහි කරනවා, ශබ්දයක් කියලා මෙනෙහි කරනවා, වේදනාවක් මෙනෙහි කියලා මෙනෙහි කරනවා. මම දැන් මෙතන ප්‍රකට වෙන සෑම අරමුණක්ම මෙනෙහි කරනවා. මම දැන් මෙතන සිතුවිල්ලක් කියලා මෙනෙහි කරනවා. මම දැන් මෙතන ශබ්දයක් කියලා මෙනෙහි කරනවා. මම දැන් මෙතන වේදනාවක් කියලා මෙනෙහි කරනවා. මම දැන් මෙතන කියලා විනාඩි 20ක් විතර දෙවෙනි යෝනිසෝ මනසිකාරය කරලා භාවනාවට අනුගත විය යුතුයි කියලා සිතුවිල්ලක් ප්‍රකට වුණා. ඊට පස්සේ පරයන්කේ සඳහා වාඩි විය යුතුයි කියලා මනසිකාරයක් ප්‍රකට වෙලා පරයන්කේ වාඩි වුණා. වාඩි වෙන කොටත් මේ ඉරියව්ව දැනගත්තා. ඊට පස්සේ වෙනදේ බලාගෙන ඉන්නවා කියලා මනසිකාරයක් ප්‍රකට වුණා, වචනයක් කියලා මෙනෙහි වුණා. ඊට පස්සේ ශබ්දයක් ප්‍රකට වුණා, වචනයක් කියලා මෙනෙහි වුණා. නැවතත් ශබ්දයක් වචනයක්
කියලා මෙනෙහි වුණා. සිතුවිල්ලක් වචනයක් කියලා මෙනෙහි වුණා. නැවත ශබ්දයක් වචනයක් කියලා මෙනෙහි වුණා. භාවනාවෙන් නැගී සිටිය යුතුයි කියලා මානසිකාරයක් ප්‍රකට වුණා. භාවනාව එතනින් ඉවර වුණා සංඥාස. විනාඩි කීයක භාවනාවක්ද? එතකොට විනාඩි 20ක් විතර භාවනාවට ගිහින් තිබ්බා සංඥාස. භාවනාව විනාඩි 20ක්. එහෙම. යෝනි සමනසිකාරය විනාඩි 20ක්. එහෙම. එතකොට මොනවද අවබෝධ වුණේ? අවබෝධ වුණේ සංඥාස අර වචනයක් කියන එක තමයි. කොහොමද දැනගත්තේ? මේ ලෝකෙම වචනයක් කියලා මොකද දැනගත්තේ? ඒකත් වචනකින්. මොකද වචන? වචනයක් විතරයි තියෙන්නේ කියලා. වචනයක් විතරයි තියෙන්නේ කියලා. එහෙමයි. උත අවබෝධුනේ නැහැ. අවබෝධුනේ ස්වාමීන් වහන්සේ මේක මෙහෙම මානසිකාරයක උත්තාව මේක ලේසි වැඩක් නන් නෙවෙයි කියලා ස්වාමීන් වහන්සේ. ලේසි වැඩක් නෙමෙයි. මොකද ලේසි වැඩක් නෙමෙයි. එකෙනෙ නිතර දෙවිලිත් හැම වෙලෙම යෝනිසෝමනසිකාරයෙන් ඉන්න තම උත්සාහ කරන්නේ ස්වාමීන් වහන්ස. මේ නමුත් ඒක ඇත්තටම අර මම කරන දෙයක් නොවන නිසාද ඒක ගොඩාක් විට කෙරෙන්නේ නැහැ. මම දන්නවා එතන ආයෝනිසෝර යනවා කියලා. නමුත් නැවතත් එනවා ටික වෙලාවකින්. ඉතින් ගිය සැරෙත් මම ওই විදිහටම කමඨහන දුන්නා ස්වාමීන් වහන්ස. යාවිනසට යන බව දන්නව නැවත එන බව දන්නව. එහෙමයි. එතකොට මේක කරන්න 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 අමාරු දෙයක් කියලා දැනගත්තා. ඒක නම් දැන් අවබෝධ වෙලා තියෙන සංවිනාස. බලමු මේ ස්කයිප් එකේ ඉන්නවල කොහොම සම්බන්ධ වෙන්නේ කියලා එනවා තේ සාකච්ඡා කරන්න. අවසරයි සම්. ආ නෝනා කියන්නේ. අවසරයි සම් වහන්ස. මේ අවසරයි නෝනාගෙන් ප්‍රශ්නයක් අහන්න. එහෙමයි. නෝනා මොකද්ද මොන කණ්ඩායමේද? මමත් අර වගේම කණ්ඩායමකට මේ සම්බන්ධ වෙලා නැහැ නෝනා. නෑ. ආ කණ්ඩායමකට සම්බන්ධ වෙලා නැහැ. මොනවා හරි මේ අනුගමනය කරන මොනවා හරි කණ්ඩායමක් අනුගමනය කරනවද? පොයේ දවසට එනවා මේ වගේ මම අත්දැකීමක් ලැබුවොත් ඇවිල්ලා කමටණක් ගන්නවා. මේ ගිය සැරේ අර භාවනාවට ප්‍රවිෂ්ඨ වීම වැඩසටහනේදී මගේ කමටහන බද්‍රණුනම තමයි සුද්ධ කරේ. උපදේශ පිළිපැදල නැහැ කියලා ඒ විදිහට උපදේශ පිළිපදින්න කියලා මට උපදෙස් දුන්නා. දැන් උපදේශ පිළිපැදල නෝනා මේ දැන් කොච්චර වෙලා විනාඩි 20ක භාවනාවක් කිව්වා. එහෙමයි. දෙවෙනි යෝනිසෝමනස්කාරය කොච්චර වෙලා කරලාද? විනාඩි 20ක් විතර තමයි නෝනා මේ දෙවෙනි යෝනිසෝමනස්කාරයත් කරේ. සාමාන්‍යයෙන් විනාඩි 20ක් කරා නම් විනාඩි 5ක වගේ විනාඩි 7ක අටක නැත්තම් 10ක් වැඩිම වුණත් වගේ නේද භාවනාව කරන්න ඕන කියලා තියෙන්නේ නෝනා. ඔව් නෝනා මම කියන්නේ එහෙම හිතාගෙන එහෙම ඒක දන්නවනෝනා. නමුත් භාවනාවට ගියාම මේ භාවනාවෙන් නැගිටිය යුතුයි කියලා හිතිලා ඊට පස්සේ වෙලාව බලනකොට විනාඩි 20ක් විතර වගේ ගිහිල්ලා. නමුත් මට දැනෙන්නේ හැම වෙලෙම මට ඔබ තියෙන ප්‍රශ්නයක් මට දැනෙන්නේ විනාඩි 10ක් විතර ගිහිල්ලා කියලා තමයි. නෝනාට මොකද්ද මේ ඒ විනාඩි 10ක් කරන්න ඕනේ විනාඩි 20කට යනවා කියන එක මොකද අවබෝධු? උපදෙස් පිළිපැදලා නැහැ කියන්නේ. උපදෙස් පිළිපැදලා නැමේ නෝනා. ඉතින් 10කට කියලා හිතලා වාඩි වෙන නෝනා සතියෙන් සමාධියට සම්බන්ධින් නැහනේ. නෑ නෝනා. නෝනා සාමාන්‍ය භාවනාවනේ. එතකොට 10ක කරන්න කියලා හිතලා 20කට යනවා කියන්නේ එතකොට නෝනා කරන දෙයක්ද? මම කරන දෙයක් නෙමේ. එහෙමයි. දැන් නෝනා කිව්වා නේද අර මේ දෙවෙනි යෝනිසෝමනසිකාරය කරනකොට අර මැගදී නවතිනවයි කියලා. එහෙමයි. ඊට පස්සේ ඒක හරි ගියාද දැන්? ඒක තාමත් එහෙම වෙනවද? තාමත් එහෙමමයි නෝනා. මේ දෙවෙනි යෝනිසෝමනසිකාරයේ හරි. හරි. දැන් එතකොට නෝනා මේ කොලේ බලාගෙනද කියන්නේ නැතුවද? දෙවෙනි යෝනිසෝමනසිකාරයේ කොලේ බලන්නේ නැතුව. නැතුව.
එහෙමකට නෝනාට දැන් ආයෙත් කියන්නේ නේ උපදේශ පිළිපැදලා නැහැ කියලා. සම්වාසකේ නිරෝධේලා තියෙනවා මේ එහෙම ප්‍රශ්න ආවහම දෙවෙනි යෝනිසෝමනස්කාරයේත් හැමතිස්සෙම සමහරට නෝනාට ඒ බණ ඇහිලා නැතිව ඇති. දැන් දෙවෙනි යෝනිසෝමනස්කාරේ ලියපු කොලයක් තියෙනවනේ නෝනා ළඟ. එහෙම. හරි. ඒ කියන්නේ දැනට දැන් ඒක අපි වෙනස් කරන්න වෙනකොට වෙනස් කරන්න වෙනවා. වෙනස් කරාම ඒ වෙනස් කරලා අලුතෙන් කොලයක ලියනවා. එහෙමයි. ඒක හැමතිස්සෙම ළඟ තියාගෙන ඉන්නවා. ඊට පස්සේ අර වගේ ප්‍රශ්න ආපු ගමන් කොලේ බලාගෙන කියන්න කියලා තමයි උපදෙස් තියෙන්නේ. නෝනාට තේරෙනවද? එහෙමයි නෝනා. එතකොට ඒ එයාට ඕන විදිහට කෙරෙන්නේ නැහැ. එතකොට කොලේ බලාගෙන අපි චේතනා කිරින්නක් නේ නෝනා කරන්න දෙවෙනි යොන සමස්කාරෙත්. එහෙමයි. භාවනා විදි විතරයි අපි බලාගෙන ඉන්නේ. දෙවෙනි යොන සමස්කාරෙදී අපි චේතනා කරන්නේ අපි කරන ක්‍රියාවලියක් කරනවා වගේ. එතකොට ඒකට කොලේ බලාගෙන අපි අපිට අවශ්‍ය දේ කරගන්න. එහෙමයි. හරි. එතකොට දැන් නෝනාට කිව්වේ බුද්ධ ධම්ම සංඝ කියලා යුරුණාම නවතිනවා. එහෙමද? නෑ. බුදුරජාණන් වහන්සේ විතරාග විතදේශ විත මෝහ ධර්මය සාන්දිටිකයි අකාලිකයි ඉහිපස්සිකයි කියනකොට අසතියට යනවා. අසතියට යනවා. එහෙමයි. ඊට පස්සේ ආවහම ආපහු මොනවද කියන්නේ නෝනා? ආපහු මේක කියනකොට එතනදිමද කැඩෙන්නේ නැත්තම්? එහෙමයි. එතෙන්දිම කැඩෙන්නේ. මේ ආයි මම මුලින් ඉඳන් බුදුරජාණන් වහන්සේ විතරාගයි එහෙම කියලා ආයි අතෙන් දෙනකොට ආයි තත්. කියන්නේ සංඝයා ගැන තමන්ගේ සීලය එනකොට සංඝයා එනකොට. එහෙමයි. සමහරට එතනද සම්වහන්සේගෙන් නිරෝධ වෙයි මොනවා හරි අපිට තේරෙන්නේ නැහැ. නමුත් එතන තමන්ගේ සීලය දැන් නෝනා දන්නවද අපිට අපි රාගදේශ සහිතයි කියන එක. එහෙමයි. ඒක හොඳට ඇතුළට බැහැ දෙන්න එපා. අපි රාගදේශ සහිතයි රාගදේශ මොහ සහිතයි. එහෙමයි. බුදුහාමුදුර විතරාගේ විත දේශ විත මොහයි මම යන්නේ මේ මාර්ගේ. එහෙමයි. එතකොට ඒක දැන් අර මට හිතෙන්නේ කොලේ බලාගෙන කරාම හරියයි කියලා හිතෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ අනිත් නොනට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. අවසරයි නෝනාත් එක්ක කතා කරන්න. නෝනා දැන් නෝනා කිව්වා බණ අහලා පළවෙනි යෝනිසෝමනසිකාරය මේ ස්වාමීන් වහන්සේගේ නිරෝධ දුන විදියට වේගයෙන් කියන්න උත්සාහ කරා කියලා. එහෙමයි නෝනා. හරි නේද? එහෙම. දැන් නෝනාට වෙනදා කරනවට වඩා එහෙම කරද්දි දැනුණු විශේෂයක් තියෙනවද? එහෙම වේගෙන් කරනකොට අසතියේ යන්නේ නැතුව අරකටම හිත පිහිටවගෙන බණ මෙනෙහි කරන්න පුළුවන් ඕන. පුළුවන්. එහෙම යන් ඒ අතරට මොනවා හරි රින් ගන්න උත්සාහ කරනවා නම් ඒක දකින්න පුළුවන් කමක් නැද්ද? පුළුවන්. ඒ වෙලාවට වචනයක් අතර චුට්ටි හරි ඉඩසක් තිබ්බොතින් කවුරු හරි රින් ගන්නවා කියලා අවබෝධයක් නැද්ද? එහෙම තියෙනවා නෝනා. තියෙනවා. එහෙමයි. දැන් නෝනට හොඳටම තේරෙනවනේ එහෙනම් ඒකේ ප්‍රතිඵල තියෙනවා කියලා. එහෙමයි නෝනා. එහෙනම් ඒක වේගෙන් කරාම සාර්ථකයි කියන දැන් අවබෝධය තියෙනවනේ. එහෙමයි නෝනා. තියෙනවා. ඊට පස්සේ නෝනා ඒකෙන් පස්සේ විවේකයක් ගත්තා නේද? විවේකයක් ගත්තා. ගත්තා. හරි. දැන් අර නෝනාගෙනුත් මේ කමටහන කතා කරද්දි කියවුණා. නෝනා දැන් එතන හරියටම බුදු ගුණ ධම් ගුණ කියවිච්ච බව දන්නවා. එහෙමයි. සංඝ ගුණ නොකියවිච්ච බවක් දන්නවා. එහෙමයි. ඈ ඊට පස්සේ එතකොට ඊට පස්සේ නෝනා අසතියට ගියා කියලා කියන්නේ වෙන වෙන සිතිවිලි එක්ක හිටියද නැත්නම් නෝනා නොදන්න තැනක හිටියද නැත්නම් මොකද උනේ? නෑ නෝනා මේ වේගයෙන් මම වෙන සිතිවිලි වලට යනවා. ඈ වෙන සිතිවිලි වලට යනවා. වෙන මොකක් හරි වලට යනවා. ඒ ගිහිල්ලා ආපහු එනකොට දන්නවද? එහෙමයි. එනකොට මම දැන් ඔය වගේ කීපාරක් වුණාද? ඔය වගේ ගොඩාක් සැරයක් වෙලා තියෙනවා නෝනා. ඒ කියන්නේ භාවනා ඊට වඩා නෝනට ධර්මය අවබෝධ කරගන්න අවස්ථා තව දෙයිද? නෝනා මම ඒකෙන් අර නැත්ත අවබෝධ කරගන්න පුළුවන්. මම ඔయిత කලින් සමටහන දුන්නා මට එතන ස්වාමීන් වහන්සේ මගෙන් ඇහුවා මොකක්ද අවබෝධ වුනේ කියලා. ඇත්තටම මට එතන මේ මම කරන දෙයක් නෙමේ. ඒකෙන් මට ඇත්තටම මේ මම අර ඒ කලින් දවසක මං හිටනන් හොඳට භාවනාව කරනවා කියලා දාගත් මේ රාගයක් හින්දා තමයි ඒක සිද්ධ වුනේ.
ඒකත් හොඳටම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණي අධ්‍යක්ෂ ඒකමයි මේ තවත් ගෙනල්ලා දෙන්නේ කියලා. ඔව්, එතකොට දැන් එතන අපිට පැහැදිලි කරන්න මොකද්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා? මේ මේ මේකෙදී ඉන්නවා මේ මම දැන් මට ඕනේ බුදු ගුණ මෙනෙහි කරලා ධර්මයේ ගුණ මෙනෙහි කරලා ඊට පස්සේ සංඝ රත්නයේ ගුණ මෙනෙහි කරන්න. නමුත් ඒක මට එතෙන්දී සිද්ධ වෙන්නෙම නෑ. ධර්මයේ ගුණ මෙනෙහි කරලා ඉවර වෙනකොටම මම අසතියට යනවා. එතකොට ඒක මට මම කරන්න ඕනේ සංඝ රත්නයේ ගුණ මෙනෙහි කිරීම වෙන්නේ වෙන දෙයක්. එතකොට මේක මම කරන දෙයක් මට කරන්නම බෑ මේක කියන එක තමයි මට ප්‍රත්‍යක්ෂ කරලා දුන්නේ. එතකොට මේ ඇත්තට මෙතන ඉපදුනේ දුකක් මට මේක මේ කරන දේ නෙමෙයිනේ කෙරෙන්නේ කියන එක ඒක අර වේගෙන් වෙනස් වෙන හින්දා ඒක දුකක් ඇති වුණා කියන එක තමයි මට අවබෝධ වුනේ. ඔව්, දැන් ඕන උතනදී ඉස්සෙල්ලා අවබෝධ කරගත්තේ මේක මට කරන්න බෑ කියන එකද, එහෙම නැත්නම් වෙන මොනවා හරිද? එතන අනාත්මය කියන එක තමයි නෝන මට කරන්නේ. ඔව්, එතකොට එහෙම නැතුව නෝන වෙනස් වීම අත්දැකේ නැහැ. වෙනස් වීම තමයි ඉස්සෙල්ලම අත්දැකේ. අර ධර්මයේ ගුණ මේව මෙනෙහි කරන. එහෙනම් ඇයි නෝන රිවර්ස් ජීවරේ ආවේ? නෝනගෙන් ඉස්සෙල්ලම ප්‍රකට වෙන්න ඕනේ නේද වෙනස් වීම කියලා නේද? වෙනස් වීම තමයි අත්දැකේ. කියන්නේ උතන ඊට වඩා දෙයක් වුණාද? නෑ නෝන, වෙනස් වීමක්ම විතරයි. ඒකනේ නෝන බල බලා හිටිය දැන් නෝන ඔක නෝන කරනවා කියලා දාගත්ත හින්දා අනාත්මයක් ගැන ගහන්න යනවා. එහෙම නැත්තම් සිද්ධ වුණේ මොකද්ද? නෝන එතනත් සිද්ධ වුණේ බලන් ඉන්නවා. වෙනස් වීමක් නෙමේද ඉස්සෙල්ලම අත්දැක්කේ? වෙනස් වීමක්, වේගින් වෙනස් වීමක්. දැන් මම එයා දාපු හින්දානේ නෝන වෙන පැත්තකට යන්න හදන්නේ. අනාත්මයක් ඉඳලා ඒ පැත්තෙන් ඔය මේ මුලට එන්න හදන්නේ නැත්තම් මුල ඉඳලා අගටනේ ගියේ. එහෙමයි. වෙනස් වීම. ඒ නෝන කරන්න උත්සාහ කරයි ඒක හින්දා අනාත්මයක් කියන මිසක්කා දැන් නෝන වෙනස් වෙච්ච එක හින්දානේ නෝනට දුක ආවේ. එහෙමයි. දැන් ඒ එතන දැන් නෝන මොකද හයිලයිට් කරේ නෝන අනාත්මයක් ගැන. එහෙමයි. එහෙම නේද ප්‍රකට උනේ? මම එහෙමයි. ඊට පස්සේ දැන් එතකොට දැන් අර නෝන මේ පැහැදිලි කරලා දුන්නා විනාඩි 20ක් යෝනිසෝමනසිකාරය කරා. එහෙමයි. එතකොට දැන් නෝන ආයි දැන් ඒ යෝනිසෝමනසිකාරය කරද්දි ශබ්ද වේදනා සිතිවිලි කියන තුන විතර දෙන්නේ. එහෙමයි නෝන. ඔව්, එතකොට ඒ තුන ඒ ටික කියද්දිත් නෝන කොහොමද අනුගත උනේ කියලා විශේෂයක් තියෙනවද අර පළවෙනි කමල් පළවෙනි යෝනිසෝමනසිකාරය වගේ? වේගයෙන් කියුණා කියලා වගේ නැත්තම් ඒ අතරට නොනට අර උපක්‍රමයේම යොදන්න තිබුණේ නැද්ද? දෙවෙනි යවන සෝමනසිකාරය කරද්දිද නුණා? ඔව්. වේගෙන් කරනවා කියන එකද දෙවෙනි යවන සෝමනසිකාරය? ඔව්, දැන් පළවෙනි යවන සෝමනසිකාරය නුණා ධර්ම කරුණු මෙනෙහි කරද්දි වේගයෙන් කරා කිව්වනේ. එහෙමයි. දැන් ඔය දෙවෙනි යවන සෝමනසිකාරයේ දැන් අරමුණු ටික දාගත්තනේ. එහෙමයි. ශබ්ද වේදනා සිතවිලි මම දැන් මෙතන දාගත්තනේ. එහෙමයි. එතකොට ඒ ඒකත් නෝන වේගයෙන් කියන්න උත්සාහ කරලා ඒ ඒ අතරට එන සිතවිලි දැන් ඔය නෝන අසතියට යනවයි කියලා වචනයක් දීලා තියෙනවා. එහෙමයි. එහෙම එහෙම සිදුවීමක් උනේ නැද්ද? මං වේගෙන් දාගත්තා නෝන, ඒක ඊටත් වඩා වේගෙන් වෙනස් වුණා. එතන අර මේ මම ඒකත් මං ඇත්තටම කරා මේ බුදුරජාණන් වහන්සේ විතරගයි විත දේශයි විත මොහයි එහෙම කියලා කියාගෙන කියාගෙන ගියාට ඊට වඩා වේගකින් මේ අතන ධර්මයේ ගුණ මෙනෙහි කරලා ඉවර වෙනකොට එතන වෙනස් වෙලා ඉවරයි නෝන. එතකොට එහෙම වෙනස් වෙලා ඉවර කියන්නේ අස නෝන දැන් අර කලින් කියන අසතියට ගියා කියන එක දාය කියන්නේ? එහෙමයි. ඒක හරි කියන්නේ නැහැ ඉතින්. ඔව්, දැන් නෝනට ධර්මතාවය ගෙනත් දෙනවා දෙනවා. මේ එතකොට දැන් නෝනගේ යෝනිසමනසිකාරයක් කෙරුණේ නැද්ද? යෝනිසමනසිකාරය ඊට පස්සේ මම මේ එතනින් ඒක දැන් මම ආපහු සතියට එනකොට ආයෙ මුලට ගිහිල්ලා තුන් පාරක් විතර මේ බුදුගුණ වලින් පටන් අරගෙන ආයෙ කරගෙන ආවා. ඊට පස්සේ ඒක ධර්මයේ ගුණ කියලා ඉවර වෙනකොටම ඒක වෙනස් වෙන හින්දා මම ඊට පස්සේ මගේ සංඝ රත්නයේ ගුණ මෙනෙහි කරන්නේ නැතුව
සීවගේ සීලය සීපත් කළා. එතනින් එහාට මේ දෙවෙනි යෝනසමනස්කාරයට අනුගත වුණා. ඒ හරහා නුනට මොනවද අවබෝධ වෙන්නේ? නෝන දැන් ඔතනත් නෝන කරනවයි කියලා බාර අරගෙන තියෙනවනේ. එහෙම. ඒකනේ නැත්තම් ඔතන ධර්මතාවයේ එහෙමම තියෙනවනේ. දැන් ඔතන නෝන චතුරාර්ය සත්‍ය අධ්‍යක්ක කියලා අපිට පැහැදිලි කරන්න බැරිද? එහෙම ගැළපීමක් එන්නේ නැද්ද? එහෙම ඉන්නේ නෝන. කියන්නේ වෙනස් වීමම තමයි එතන මේ වෙනස් වෙනවා වෙනස් වෙනවා. එතකොට මට ඒ මං කරන්න ඕන දේ මට කරගන්න බැරි වෙන හින්දා මට එතන දුක කියන එක දැක්කා. එතකොට ඒ දුක ඇති වුණේම මේ මං ඒකට තණ්හාවක්ම දාපු නිසා. ඒ කියන්නේ මට කරන්න ඕනේ ධර්මයේ ගුණ මෙනෙහි කරන එක. එතකොට මේ ඒක කරගන්න බැරි හින්දම තමයි තණ්හාව දාපු හින්දම තමයි ඇත්තටම දුක කියන එක ඇති උනේ. ඒක වෙනස් වීම නිසා. එතකොට මේ ඒක එහෙනම් මේක නැති කරන්න ඕනේ. එහෙනම් ඒ තණ්හාව තමයි ඒකට ඒක ඊතන තියෙන තණ්හාව නැති කර යුතුයි. එතකොට ඒක කරන්න නම් අර යුක්ති නෙවෙන්න ඕන. නෝනා දැන් මං අහන්නේ කමට අහනට. දැන් ඊට පස්සේ දැන් නෝනා දුක්ඛ නිරෝධය ගැන කියන්න කමට අහන එක අත්දැකීමට. එහෙනම් මම මේ ධර්මය මෙනෙහි කරනවා කියලා දාගත්ත එක ඒක අයින් කරන්න ඕන. ඒ දාගත්ත සිතුවිල්ල හින්දානේ මම මේ ඒක වෙන්නේ නැතිකොට එතන මේ එතන සිතුවිල්ලක් දාගත්තනේ ධර්මයේ ගුණ මෙනෙහි කළ යුතුයි කියලා කලින් ඒ කලින් දාගෙන තියෙන හින්දා තමයි ඒක වෙන්නේ නැතිකොට මට මේ එතකොට දුක නිරෝධය වෙන්න නම් ඒක ඒ කලින් දාගත්ත ඒ සිතුවිල්ල නැති වෙන්න ඕනේ, නැති කරන්න ඕනේ. දැන් කමටහනේදී මොකද උනේ අත්දැකීමේදී? ඒ සිතුවිල්ලම අපහු කරන්න උත්සාහ කරා. ඒ සිතුවිල්ල මං අහන්නේ දැන් දුක්ඛ නිරෝධය දැන් චතුරාර්ය සත්‍යයේ දැන් නොන දුක්ඛ කියලා කියනවා. මම මේක වෙනස් වෙනවා වෙනස් වෙනවා. එතකොට නොන ඒ දුක්ඛ සත්‍ය අධ්‍යක්ක කියනවා. දුක්ඛ සත්‍යයට හේතුව නොන කියනවා මේ තණ්හාව හින්දා කියලා. එහෙමයි. ඊට පස්සේ දැන් එතකොට නොනට දුක්ඛ නිරෝධයක් දකින්න එපැයි උතන. එහෙමයි. කොතනද දුක නිරෝධය? ඒ මම මේ දෙවෙනි යෝනිසෝමනසිකාරයේ සංඝරත්නයේ ගුණ මෙනෙහි කරන්න කියලා දාගත්ත සිතුවිල්ල තව නැති වෙන්න ඕනේ. නැති වුණාද? නැති වුණේ නැහැ. නැති වුණේ නැහැ. නෝනා ඊට පස්සේ කොහොමද යෝනිසෝමනසිකාරයට අනුගත වුණේ? ඊට පස්සේ මම ඒක අතහැරියා. එතනින් ආයේ මුලට ගිහිල්ලා ආයෙ එන්නේ නැතුව ඒක අතහැරලා මම ඊට පස්සේ මේ මගේ සීලය මෙනෙහි කරා. ඔව්. එතකොට දැන් එතන එහෙනම් ඒ තණ්හාව අයින් වුණේ නැද්ද නෝනගේ? අයින් වුණා. අයින් වුණා. තණ්හාව අයින් වුණ තැන මොකද්ද නෝනට ලැබුණේ? දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධය. එහෙනම් චතුරාර්ය සත්‍ය ඉතුරු එක ඒකට මං සමත විදර්ශනා වෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ මම මේක වචනයක් කියලා දැනගත්තා නම් ඒක දිගින් දිගටම එතන එහෙම හිතුණා නම් සමත විදර්ශනාව වුණා නම් එතන මේ ඒ දුක නිරෝධ වෙනවා. ඔදෙන් දුක නිරෝධ වෙලා නෝනා මේ මාර්ගයේ ඉස්සරහට ගියේ නැද්ද? මාර්ගයේ ඉස්සරහට ගියා නෝනා.
දැන් එතකොට විනාඩි 20ක් භාවනාව කෙරුණා කිව්වා. එහෙමයි. එතකොට නෝනා එතනත් අර නෝනා කිව්වා වගේ දැන් විනාඩි 20ක් යොන් සෝමනසිකාරේ විනාඩි 20ක් භාවනාව කෙරෙන්නේ නැහනේ. ඔව් එතන වැඩි. එතකොට නෝනා විනාඩි 20ක් තුලම අරමුණු හතරක් පහක් තමයි ප්‍රකට වුනේ. එහෙමයි. ඉතුරු තැන්වල මං කිව්වොත් නෝනා නිදාගත්තේ කියලා. නින්ද කියන නෑ නෝනා, මේ නිදාගත්තා කියලා මට ප්‍රකට වීමක් නෑ. නමුත් ඔయిత කලිනුත් මට භාවනාවේ තියෙන ප්‍රශ්නයක් තමයි ඕක. විනාඩි 10 20ක් වෙලාවකට විනාඩි 40කුත් යනවා. නමුත් මට දැනෙන්නේ විනාඩි 15ක් විතර වගේ. ඒ හරහා නෝනාට මොනවද අවබෝධ වෙන්නේ? මම සතිමත් වෙනවා කියන එක නේද නෝනා? සතිමත් වෙලා කියලා? එහෙමයි. අපිට ඒ දෙක පැහැදිලි කරන්න පුළුවන්ද? මොකද්ද අසතිය, මොකද්ද සතිය කියලා? අසතිමත් තුනම දන්නේ නැහැ. ඈ? අසතියට ගියාද කියන එකත් ඒක විචිකිච්ඡාවක් තියනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. නෝන අදන්නේ කොහොමද ඇඩ්විට් එකක් දීලා යවන්න? ඇවිල්ලා දින ඇඩ්විට් කියන්නේ මොන කොහමද වොන් වගේ දඩ පිටක් දිලා යවන්න හදන ඒ වුණා බාර ගන්න. ඊළඟට තව ඊට වඩා වැඩ දින කරන්න. මොන හදන බලෙන් ජෝහන් කරවන්න. ගහතිජ දෙන්න අහන්න නැවත නැවත ටයිප් කරන්න තියලා ටයිප් කරන්න එන හොනක් වාගේ. ඊය තමයි ප්‍රෙස් එකක් දාලා දෙන්නේ ගහතිජ දෙන්න මේ වලන්න. සාමිනාංශ මේ තුන්වෙනි අවස්ථාව විතර. තුන්වෙනි අවස්ථාවේ ওই 300ක් විතරත්. සංසාරේ අනන්ත සංඛ්‍යාවක ඔහු පාස් කළ දින එකක් දෙකක් නෙවෙයි නෝන. මේ භවෙත් උග තමයි කරන්න හදන්නේ. කොහෙද හිටුවම හොස් ගාලා ගියා නම් තවත් ඉති අනන්තවත් බුදුර ඉස්සර ඔබ තමයි කරන්නේ. මොඩිය හොදත් ඔබ තමයි ඉතින්. ඔය පැහැදිලිවම ඔබ තමයි தත්වේ දිනේ පේනවනේ එතකොට. දැන් මේක විස්තර කරලා කියන උඩත් වෙන සමුද විදර්ශනා වුණා නම් එහෙම වෙනවා කියලා කියන. ඉනාවේදී ආයෙත් තමයි තියෙන්නේ. සමර්ධනා විද්‍යාව සමුද විදර්ශනා වෙලා නැද්ද කියලා එනවනේ අනකොට වුණා නම් එහෙම වෙන්න පුළුවන් කියලා කියනවා. ප්‍රශ්න හතරටම උත්තර දුන්නේ මේ විදිහට. පළවෙනි පාර උත්තරي දීලා ඊට පස්සේ ඒක අහුවට පස්සේ තමයි ආයෙ වෙනස් කළේ. ඒක තමයි ඉතින් තමන්ගේ කුසල අකුසල අර යන ගමනක් මේක. ජීවිතීනේ ඔබ තමයි භාවනා තිබෙනා සාමාන්‍ය ස්වરૂපය. භාවනාවේ කාලයේ තමන්ට ගත වෙන ආකාරය තමන් සත්‍යයෙන් ඉන්නවා කියලා කියන්නේ මේ මනුස්ස ලෝකේ කෙලෙස් එක්ක ඉන්න ප්‍රමාණය විතරයි මනුස්සයෙකුට දැනගන්න පුළුවන්. ගලුණුත් කිව්වේ කෙලෙස් නැති කය මලමිනියක්. ඒක කෙලෙස් නැති වෙලාවේදී මේක මලමිනියක් විදියට තියෙන. ඒතකොට ඒ වෙලාව තමන්ට කවුන්ට් වෙන්නේ නැහැ. ඔර්ලෝසු නැති නෑ උනාට ඔර්ලෝසු වැඩ කළා තියෙනවා. ඔර්ලෝසු වෙලා බලමු විනාඩි 20යි කියනවා. නමුත් Tamanට කවුන්ට් වෙලා තින්නේ විනාඩි 10යි 5යි. විනාඩියක් වෙන්න පුළුවන්. ඒක ඔර්ලෝසු කරගිලා තියෙනවා. අනිටේ කවුන්ට් වෙන්නේ නැහැ. ඒ තමයි මේක ටයිම් ඇන් ස්පේස්. ටයිම් වෙ නැත්තම් ස්පේස් එක අහුවෙලා නැහැ. ස්පේස් එක නැති වෙච්ච වෙලාව තමයි ඉතින් ඔය ටයිම් එක ජොයින් නොවෙච්ච වෙලාව තමයි නිවන කියන්නේ. ඕක අද්දගින් පුළුවන් වන්නේ ওই විදිහටම සව වෙන විදිහට ඕක අද්දගින් හම් වෙන්නේ නැහැ. මේ වගේ බලාගෙන ඉන්නේ අර මාසයන් දින පොඩි හම්බ වෙනවා වගේ පැකට් එකේ දාලා හම්බ වෙයි කියලා. භාවනා වෙලාදී. රත්තරන් කරඬුවක් හොයාගෙන ඉන්න භාවනායි. රත්තරන් කරඬුව හම්බ වෙන්නේ නැහැ භාවනා වෙලාදී. රත්තරන් කරඬුව ඉස්සරහන් තියලා යන්න ඕනේ මොනේ. දේව පූජාවක් කළා හොඳ දෙවියන්ට හොඳ පළතුට්ටියක් ගිනි පිටින් දීලා රුපියල් 100 ඉරි මම 1000 ඉතර 10000 ඉතර නෝට්ටයක් තියලා ගියා නම් වට්ටි රත්තරන් කරඬුවක් හම්බ වෙයි. කාට හරි කියලා එක ගෙනත් තියලා අර නත්තල් දවසට පොඩි උන්කන් ගිල නැත්තල් දායි දිනවා නැත්තල් ඔප්ප ක්ලබ් වලට එක්කන් ගිල අන්නේ වගේ වාසලේ ගහලා නම දාලා පොඩි කාගේ දෙනවා අන්තිර පොඩියා ගෙදර ගනවල තාත්තේ මට හම්බුණා නැත්තල් තෑගි ඊ වගේ තමයි කරන්න වෙන්නේ නිවන ගන්න වෙන්නේ නැත්ත ඔය දිනන ඉතින් නිවන මේක අහම්බයක් නේ නිවන කියන්නේ අහම්බය අහම්බයක් කියන්නේ ඉබේ සිද්ධ වෙන දේ නෙමෙයි නිවන කියන කොටස අහම්බයක් ඒක නොදැනුවත් තියෙන දේ තමයි නිවන තුන තමයි සිළු දෙනා ඉන්නේ නිවන නැතිලාවක් නෑ නිවන නැතිලා තමයි කඩා ගන්න වෙලාව. භවය. ඒක තමයි දුක අල්ලගන්නේ. මේ අත්‍යරිච්ච එක ඔක්කොම එකයි. ඉතින් නිදාගත්තද කියලා කියන්නේ නෑ නිදාගත්තාද කියන්නේ බුද්ධිය ගන්නත් පුළුවන් බුදු වෙන්නත් පුළුවන් කියලා දෙකක් තියෙනවනේ. බුද්ධිය ගත්තා නම් බුදු වෙන්න බෑ බුදු වෙනවා නම් බුද්ධිය ගන්න බෑ. ඒ නිසා උත්තර දැන් ওই කියන ආකාරයට බුදේ නිදා ගැනීමක් නෑ උත්තර නිදා ගැනීම තවසත් ඇති සමහර විටක
නමුත් අවධිය තුල කාර්ය කෙරෙනවා. ඉබලම තමන්ගේ දැනුවත් තියෙන්නේ උන්නේ අල්ලගත්තු ටිකේ විතරයි. අනිත් හැම වෙලාවෙම නිරෝධ වෙලා තියෙනවා. සංසිඳිලා තියෙනවා. සංසිඳිච්ච වෙලාවේදී සංසිඳිත බව දැනගන්න දෙයක් නෑ අපිට. විමුක්තිය ගේක් කෙනා විමුක්තිය ගිය බව දැනගන්න විදියක් නෑ. විමුක්තිය තුල ඉන්න විමුක්තිය තුන ඉන්න බව දැනගන්න එක තමයි ඥානය කියලා කියන්නේ. ඒක තමයි විමුක්ති ඥානය, විමුක්ති සම්මා ඥානය, සම්මා විමුක්තිය දෙයක් තියෙනවානේ. ආර්ය අෂ්ටාංග මාර්ගේ වල 8 9 වගේ 10ක් තියෙනවා. තව දෙකක් තියෙනවා සම්මා විමුක්තිය සම්මා ඥානය කියලා. ඒතකොට මේ සම්මා විමුක්තිය සම්මා ඥානය පහළ වෙන්න ඕන මාර්ගඵලය ලබා ගන්න විලායි. කියන්නේ ඵලයට ගිහිලා තමයි ඵලය සාක්ෂාත් කරගත්තු එක තමයි විමුක්තිය කියන්නේ. සෝතාපට්ටි ඵලය. සෝතාපට්ටි ඵලයේ ප්‍රත්‍යක්ෂ බව සාක්ෂාත් වෙච්ච වඩින්නාව ප්‍රත්‍යවේක්ෂාව එක තමයි ඥානි. සෝතාපට්ටි ඥානි. රහතුන් වහන්සේ කියන්නේ ඒක අනුපාදේ ඥානි. ශේ ඥානි අනුපාදේ ඥානි. එයන් සේවන කියන්නේ ආශ්‍රක්ෂේ වෙච්ච බව ඥානි පහළ වෙන්න ඕන. එතකොට අරහත් ඵලය. අරහත් ඵලයේ සාක්ෂාත් වෙච්ච බවට ඥානි පහළ වෙන්න ඕන. ඒක අනුපාදේ ඥානි. තොර අවස්ථා දෙක දිගේ වෙන්න ඕනේ. ප්‍රත්‍යක්ෂව නැවත නැවත සිද්ධ වෙන ඊට පස්සේ. අවස්ථා කීපෙකදී වෙලා ඒක තහවුරු කරනවා. සෝවාන් ඵලෙත් ඒ වගේ. ඉතින් එතන තමයි ඔය තියෙන්නේ. ඔක්කොම දැන් තරුණ තියෙනවා පැහැදිලිවම. හැබැයි ඉතින් තමන් උත්සාහ කළා තියෙනවා පැහැදිලිව උත්සාහ කළා උත්සාහය අසාර්ථක වෙනකොට අවශ්‍ය වැඩක් කරලා තියෙනවා. නැවත නැවත ගිහිලා එතන ඒවත් ඔක්කොම සිද්ධ වෙලා තියෙනවානේ. නැවත නැවත try කළා බුදුබණ කියලා කියනවනේ දැන් බුදුහාමුදුරන්ගේ ගුණ මෙනෙහි කළා ධර්ම මෙනෙහි කළා බැරි වෙනකොට ඒක අත්හැරලා ඒක නැතුව එතන ඉඳලා යන්න ගිහිල්ලා තියෙනවා. ඒතකොට ඒ හැමතැනම අත්හැරිච්ච දැන් තියෙනවා. අල්ලගත්තා අල්ලගෙන අල්ලගෙන බලනවා බලනකොට අත්හැරුණා. අත්හැරිච්ච නිසා එතන විමුක්තියට ගියා. විමුක්තියට ගිය කොටස ගැන තමන් දන්නේ නැහැ. ආයියාවා ආයියාවට පස්සේ මෙහෙම. තුරේ අතරතුර නෝනත් පැහැදිලිවම තියෙනවා තමන් ওই නොදනොත් සිටියව කාලපරිස පරස. තමන්ගේ කාලපරාස මිම්මට අහු නොවෙච්ච කාලයක් තියෙනවා තමයි. අන්නේ ටික කවුන්ට් වෙලා නැහැ නේ. එහෙම හිටපුවා දන්නෙත් නෑ තමන්. ඒක තමයි ලොකුම අකුසලෙ. එතකොට ඒක නිවන වෙන්න පුළුවන්, ඒක අදුක්කම සුඛ වෙන්නත් පුළුවන්. අදුක්කම සුඛ හිටියොත් එහෙම අර නෝන අර බවුනා වගේ යන්න වෙන්නේ දිවි ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට. ඒක බය නැකයි. හැබැයි ඉතින් ආර්ය මාර්ගේ ඉඳලා ගියොත් එහෙම ගැටලුවක් නෑ. දිබ්බසෝත තියෙනවා. එහෙම බණ අහලා ඉවර කරගන්න පුළුවන්. අඩු වශයෙන් සෝවන්ලා ඉන්න ඕනේ. සුවන් නොවී ගියොත් එමෙ තින් හිඳලායි පල්ලේට බයින්න වෙනවා. සෑ එතනට අවදි වෙන්න ඕන අපි. එතන කියන්නේ විදර්ශනාව නොවී විමුක්තිගත උලා වෙන්නත් පුළුවන්. ඒකට කියන්නේ අපි චේතෝ විමුක්තිය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමාධිය වෙන්නත් පුළුවන්. සමාධියට කියලා හිටියනම් සමාධිය තුල ওই தത്വෙද එහෙමනම් එතන ඒක භයානකයි. ඒක ධානය ස්වરૂපය. ඒකට කියනවා අපි ආනිඤ්ඤ සමාධිය කියලා එකක්. ආනිඤ්ඤ සමාධිය කියලා කියන්නේ විදර්ශනා සමාධිය. ඒක විදර්ශනා වෙමින් සිද්ධවන්නේ විදර්ශනා වෙමින් සිද්ධ වෙනවා තමන්ට ඒක කවුන්ට් වෙනවා. ඒකට ඇතුලේ කතාවක් තියෙනවා ඇතුලේ කතාවක් තියෙනවා ඔබ දන්න ඒකට තමයි කියන්නේ ධාතු මනසිකාරය කියලා. ඒතන නෝනට එහෙම මොකුත් ප්‍රකාශනයක් නැහැ. ඒක නිසා එහෙම එකක් නැහැ. මේක එක්කෝ සමත සමාධියක් වචේතෝ සමාධිය තමයි. අනිමිත්ත නිමිත්ත නැති නිසා සමාධිය අතරලා ඉන්නවා. කියන හතරවෙනි ධානයේ හෝ ඉන් උඩ කැරෙක් කැරගෙන ඉන්නවා කැරගෙන බව දන්නේ නැහැ. තමන් හිතන් ඉන්නේ තමන් කැතන ඉන්නවා කියලා. එකතැන ගනේ මාරු වෙනවා. ඒක ප්‍රඥාවට අහුවෙච්ච එක්කෙනා දන්නවා මේ එකතැන ගින්නේ නැහැ මාරු වෙනවා කියලා. අන්න එතකොට තමයි විදර්ශනා සිද්ධ වෙන්නේ. ඒක දැනගන්න බෑ. ඒක දැනගන්නේ නැත්තම් එතන ඉන්නේ සමතිද සමතිය. සමතිය කියලා කියන්නේ එතකොට දුක්ඛම සුඛය. ඒ සුඛය විඳිනවා. නෝන ඒකට තොරතුරක් දෙන්නෙත් නැහැ. එහෙම සුඛයක් වින්දා එහෙම ගත් කෙනෙක් එහෙම තොරතුරකුත් නැහැ. ඒක නිසා ඔකතර ඉතින් ඔක අනිමිත්ත චේතෝ විමුක්තිය වෙන්න පුළුවන්. විමුක්තිය නම් එතනින් එළියට එන එකේදී තමයි දැනීමක් තියෙනවා. ඒ කියන්නේ එතනින් ඒක චේතෝ විමුක්තිය කියලා කියන්නේ අපි නිවන තුල ඉන්නවා කියන එක. නිවනෙන් එළියට එන එක්කෙනාට ඒකේ වෙනසක් තියෙනවා. එහෙම අත්දැකීමකුත් නැහැ. මේ ස්වාමීන් වහන්සේ මේ නැවත ප්‍රකට වීමක් ඇවිල්ලා තමයි. ඔය ප්‍රකට වීමක් ආව ප්‍රකට වීමක් ආපු නිසා තමන් හිටපු තත්ියේ නැති වෙනවනේ තමන්ට. එහෙම දැනීමක් නෑ. ඒ දැනීමක් නෑනේ. දැනීමක් නෑයි කියලා කියන්නේ තමන් ඒතකොට ඒකට කියන්නේ මේ ස්වාමීන් වහන්සේ වෙන විදිහට කියලා තියෙන අමුගෙම අහන්නේ නිවනේ සහ නින්දේ වෙනස දැක්කද කියලා. අපි නින්දේ ඉඳලා හැරුණාට පස්සේ තියෙන එකයි නිවනේ ඉඳලා එළියට ආවට පස්සේ තියෙන එකයි තත්ියේ දෙක අතර වෙනසක් දකින්න. ස්වාමීන් වහන්සේ මේ
ඊයේ භාවනාවේදී නෙමෙයි ඊට කලින් භාවනාවක නම් එහෙම දැනීමක් තිබ්බා. අර මට ශරීරයේ අර මේ ණය පිනේ පිප්පල මෙහෙම උඩවෙර ගිහිල්ලා ඕම වෙලා. එතකොට ඒකේ යනකොටත් මම දැනගත්ත ස්වාමීන් වහන්සේ මේ සීතලක් ඇවිල්ලා ඊට පස්සේ සීතලක් වචනයක් කියලා මම මෙනෙහි කරා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ සීතලක් ඇවිල්ලා ඒ මෙනෙහි කරද්දිම එහෙමම නොදෙනී නුනු ස්වභාවයකට ගියා. ඊට පස්සේ ඒක ඒ නොදෙනුනු ස්වභාවයේ අත්දැකීමක් නෑ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ආපහු මේ ආපහු එනකොට අර විදිහේ අත්දැකීමක් ආවා ස්වාමීන් වහන්සේ. එතකොටත් අර එදා ඒ වගේම විනාඩි 20ක් විතර භාවනාවට වැය වෙලා තිබ්බ ස්වාමීන් වහන්සේ මේ විනාඩි 5ක් 10ක් කියලා තමයි මට දැනීමක් ආවේ. අර උපාය. ඒ කියන්නේ එතන තමයි මුල දන්නවා අග දන්නවා. අග දන්නවා. මේක දන්නේ නැහැ. නැහැ. මේ කියන භාවනා අත්දැකීම එහෙම එකක් නැහැ. එහෙම ගියා කියලා දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මේ අර උපාදාන වෙච්ච ටික තමයි දන්නේ. උපාදාන වෙච්ච ටික වார்த்தාව තියෙනවා අතන මේකක් නැහැ. නැහැ. එතකොට ඊ කියන්නේ අර්ථ අතනුත් එහාට මෙහාට ඇවිල්ලා දෙනවා. කියන්නේ ඒකත් එතකොට හැලිලා තියෙනවා. ඊවත් ඊට පස්සේ මේ අප්‍රකට වෙනවනේ. මුලදීනේ අත්දැකීම ඊට පස්සේ අප්‍රකට වෙනවා. ඒක විඳින්න ඕන අපි. විඳලා අප්‍රකට වුණා පස්සේ අප්‍රකටියෝ දැනගන්නද අපි ඉදට යන පාට හැමදාම දැස් දෙක අරගෙන ගියාම ටික දවසකදී ඇස් දෙක වහගෙන තැන්න පුළුවන්නේ. එහෙමයි. එයාට කරුවලේ යන්න පුළුවන් ටෝච් එකක් නැතුව ඒ තමන්ගේ පාර එක හොඳට දන්න පාර. එහෙමයි. අන්න ඒ වගේ. ගිය ඇතුලේ තමන්ට ඇවිදින්න ලයිට් ඕනේ නැහැ නේද? එහෙමයි. වැඩි පිළි නැගින්න පුළුවන් ලයිට් නැතුව රැට. අන්න ඒක. මේ විදිහට ඉතින් හැම එකම අපි හුරු කරගන්න එකයි මේ භාවනාවයි. ඒ තැන් හුරු වෙලා තියෙනවා. ඒ අතන ගිහලා අතන ආරම්භයක් තියෙනවා ආගක් තියෙනවා. තියෙනවා. එතෙන්ට ඇතුල් වෙන බව දැනගත්තා. එළියට ආපුව දැනගත්තා. එහෙමයි. ඒ දෙක අතර වෙනසක් වින්දේ නැද්ද? ඇතුල් ගිය ගියත් වෙනස තමන්ට අත්විඳින්න බැරි වුණා. දන්නේ නැහැ. ඉතින් ඉතින් එළියට ආවට පස්සේ වෙන මොකක්ද? ආවට පස්සේ ස්වාමීන් වහන්සේ ලොකු වෙනසක් තිබ්බා. ඒ කියන්නේ මං එහෙමම මේ එහෙමම මම මේ ඇස් දෙක ඇරියට මට එහෙම භාවනාවෙන් අයින් වෙන්න එහෙම හිතුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මං එහෙමම ඇස් දෙක අරගෙන මේ මොකද්ද කියලා අර නිකන් මුකුත් නැහැ නැතුව වගේ බලාගෙන හිටියා. ඊට පස්සේ ආයි බලාගෙන ඉඳලා මේ ඊට පස්සේ මට ආයි හිතුණා මේ ආයි ඇස් දෙක වහගත්තා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහගෙන ඊට පස්සේ ආයේ ටිකක් වෙලා ඉඳලා තමයි ආයේ ඇස් දෙක ඇරියේ. එතකොට මොකද ප්‍රකට වුණේ ස්වාමීන් වහන්සේ? ප්‍රකටුනේ. එහෙමයි. ඔය එතන ඒක එක ආකාරයක අද්දකින් තියෙනවද ඊට වඩා වෙනස් ආකාරයක් අද්දකින් තියෙනවද? ඊයන් තමයි නිවනේ ඉඳලා නැකිටම තමයි විශාල ප්‍රබල දුකකට පත් වෙනවද? දුකක් ආවිනේ ස්වාමීන් වහන්සේ. නිින්දේ ඉඳලා ආවම අපි යන්නේ සැපකට. නිින්දේ ඉඳලා නැගිට වෙලාවේ ඇඟට පුංචි මයක්ක් තියෙනවා අපි කියන භෞතික වාදියට. එතනින් අපි යන්නේ එදිනෙදා අපි වැඩටි කරන්නේ. නින්ද අපි සලකන්නේ අපේ පාඩුවක් කියලානේ. නිවන ඉඳලා අපේ ගෙදේ ගැනිපත් තියෙනවා. ඒකයි. නින්දින් ඇහැරම අපිට ඇහැරිච්ච වෙලාවේදී පොඩි දුකක් තියෙන ඇඟට අමාරුවක් තියෙනවා නින්ද තාටික නිදාගෙන හිතෙනවා. ඒටි කර ගොහන් නැගිට්ටට පස්සේ අපි දුවන්නේ අපේ ආර්ථික කාර්යන්ට කරන්නේ. එහෙමයි. අපේ සැලැස්ම තියෙනවානේ. සැලැස්ම ප්‍රමාද වෙච්ච නිසා ගැටලුවක් තියෙනවා එතන. නිසා ඇහැරිච්ච එකේ සන්තෝෂයක් තියෙනවා අපිට. වැටි පටන් ගත්තට පස්සේ. ඒතකොට අතන තියෙන්නේ එහෙම නෙමෙයි. අදන්දී තමන්ට තිබුණා වූ தත්ත්වය තමන් නැති කරගත්ත එක. يعني විවේකීව හිටපු එක තමන්ගේ අතහැරලා තියෙන දේ දැන් අලුතින් දෙයක් ලැබිච්ච නිසා දුකක් තියෙනවා. නින්දෙන් නිවනේ ළිට අපි කියන. අන්න ඒක අත්දකින්න ඕනේ. තොරතුරු එකක්වත් නැහැ. ඔය නැවත නැවත වෙලා ඇති ඔය එක එක භාවනාවලදී නෝල්ලත් වෙලා තියෙන දැන් ඔය වැඩසටහන වල සම්බන්ධ වෙන්නේ නැති ඔය මාස දෙක තර තුන තර කරුණා ගන්නකොට දී අතරමැද තියෙන අත්දැකීම් ටික ඔක්කොම යන්නේ නැහැ නේ සුද්ධ වෙන්නේ නැහැ නේ. ඒක නෝන්ඩක් කරන් තියෙන අර නෝන්ඩත් එක්ක සම්බන්ධ වෙලා ස්කයිප් හරහාරි පුළුවන් තමයි පහසුකම් තියෙන ආකාරයකට මේ කාර්ය රසව කරන නිසා ඉතින් කාර්ය වල බැලුව ඇති. කොයි වෙලාවක් හරි අරගෙන ඕන ඕකටත් පොඩි අවධානයක් යොමු කළා වටිනාකම දෙන්න වෙනවා. එහෙමයි. මුදී වෙන්නේ නැහැ මොකද දැන් ඕකෙන් නෙන්නේ නැත්තම් නෝන්ඩ තවත් පටිගතට යනවා. මොකද මේ වැඩේ කරන මෙච්චර තේවල් තියෙනවා වෙයි මේකේ ඉස්සරහ තමයි ඉස්සරහට යamak නැහැ කියලා බයත් තියෙනවනේ. එහෙමයි. එතකොට ඉතින් තමන්ට නොකුත් බාහිර ගැටන වලට යනවා. ගෙවල් දොර වල ගැටන වලට යනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මම ඊට පස්සේ අර භාවනාව ප්‍රකට මේ ප්‍රවිෂ්ඨ වීමේ වැඩසටහනට ආවා ඉදා සෙනසුරාදා දවසක මේ MBA class උත් තියදී ඒක නවත්තලා ආවි ස්වාමීන් වහන්සේ. ඉදා රෑ මේ කලින් දවසේ රෑ මට අර මම භාවනා කරලා ඉවර වෙලා කෝට්ටේට ඔළුව තියාගත්ත ගමන් මට ලොකු වේගයක් වගේ එකක් දැනුණ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මම කැරකිලා යනවර ටොනාඩෝ එකකට අහුණා වගේ.
ඊට පස්සේ මම එකපාරටම මේ S2 ඇරියා. S2 ඇරලා බැලුවත් ඒක නැවතුනේ නෑ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මම මේ ඩක්කල නැගිටලා භාවනා කරන්න ඕනේ කියලා ඉඳගත්ත පරයන්ගේ. ඊට පස්සේ මේ එවිලේ මේ රෑ 11ට ඉඳන් ස්වාමීන් වහන්සේ මට මම නින්දට යනකොට නින්දට ගිය ගමන් කියලා වගේ තමයි මට දැනුනේ. ඊට පස්සේ මම එකපාරටම හිතුවා දැන් නම් මම මැරෙන්න යන්නේ, මේක නවතින්නේ නැහැ කියලා විල්ලා කතා කරන්න ඕනේ කාට හරි කියලා මම කතාත් කරා ස්වාමීන් වහන්සේ. ඒ වුණාට වචන පිටුන්නේ නැහැ. ඊට පස්සේ එකපාරටම මානසිකාරයක් ආවා, නෑ නෑ කියන්න හොඳ නෑ, එහෙම උනොත් මට භාවනා කරන්න දෙන්නේ නැහෙනි කියලා මම එහෙමම මේ පාරයන්ගේ ඉඳගෙන භාවනා කරා ස්වාමීන් වහන්සේ. ඒත් මට ඒක නවතුන්නේම නැහැ. අර ඒක මට ඒක මේ ටොනාඩෝ එකට අහු වෙලා වගේ මම යනවා, වේගයක් වේගින් යනවා. ඊට පස්සේ මම එකපාරටම ඒත් මං ස්වාමීන් වහන්සේ මේ පරයන්ගේ ඉඳගෙන ඇත්තක වහගෙන හිටියට මට ඒක නවතින්නේ නැති පාර මං ගොඩාක් බය වුණා. බය වෙලා ඉවරලා මං ඇඳින් බිමර බැහැලා දුවලා ගිහිල්ලා මේ සාමාන්‍යයෙන් මේ සක්මන් කරන භාවනාව කරන තැනක් තියෙනවා, එතෙන්ට ගිහිල්ලා සක්මන් භාවනාවම කරා ස්වාමීන් වහන්සේ. අරක නැති වෙනකම්ම සක්මන් භාවනාව කරලා ඒක නැති වුණා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒත් වෙලාව බලනකොට එකහමාරයි 11ට තමයි මම නිදාගත්තේ කියලා තමයි මට මනසිකාරයේ තියෙන්නේ. එච්චර වෙලාවක් ගියාද කියලා මට හිතාගන්න බැරි වුණා ස්වාමීන් වහන්සේ. ඔය වෙලාවේ ඔය අද්දැකීම් නෝනේ ඉදා ඉදාව විසඳගෙන යනෝනේ ඔය ටට්ටක් කාලා වැඩි වෙනවා. සුද්ධ වෙන ඔය පොඩි පොඩි පොයින්ට්ස් තියෙන්නේ. මේ පොයින්ට්ස් ඉදින් සාකච්ඡා කළා තමයි ඒකේ තියෙන අඩුපාඩු දැනගෙන යන්න ඕනේ. ඒකයි මේ මාර්ගය අපි දැක දැක දැන් දැන මාර්ගය නෙමෙයි. මේ තනිය යන්න පුළුවන් මාර්ගය නෙමෙයි මේක. තනිය යනවනේ ඉතින් ඒක ඉතින් රහත් වෙන බලන්නේ කලයකට දෙන්නේ නැහැ. දැන් මාන්තින් කරන වැඩක්. එහෙම කරන්න කුසල් නැහැ ගොඩක් අයට. ඒ නිසා නෝනලා කරන වැඩත් එක් කරනකොට මේක කාගේ කාගේ හරි උපදේශයක් මත යන්න ඕනේ. එහෙම. පොඩි හරි උපදේශයක් ගන්න ඕන අවබෝධයක් තියෙන කෙනෙක් කියවෙන්න. තියෙන එකතු තමයි අමාරු වෙන්නේ. ඒ නිසා ඔකට කරන් තින්න ඔය හැමතැනකම අත්දැකීම් තියෙන අත්දැකීම තමන්ට ඒ වෙලාවේ අවබෝධ කරගන්න ප්‍රශ්නේ නෙවෙයි. ඒක නැවත නැවත සාකච්ඡා කරන්න නැත්නම් ඕනේ ඔක්කොම එකතු වෙලා 10ක් 15ක් එකතු වෙලා 20ක් 25ක් එකතු වෙලා එක අත්දැකීමක් විතරක් ඉදිරිපත් කළා අපි සාකච්ඡා කරාම අර ඔක්කොම යටපත් වෙලා තියෙන්නේ. ඒ ඔය දෙකක් තුනක් කරන් සාකච්ඡා කරන්න බෑනේ. ඉතින් අන්න ඒක නිසා ඉතින් මේක අර නිරන්තරයෙන්ම නෝනලා සතියකට දවස් දෙකක්වත් ආවම වශයෙන් උනන්දු වෙන්න ඔ කමඩහනක් ගන්න. භාවනා කරන වගේම අත්‍යවශ්‍ය වෙන කම නැගන්න. භාවනාවට වඩා අත්‍යවශ්‍ය කම නැගන්නේ කොයි වගේ මට්ටමක ඉන්න අය. ඒක කරොත් එහෙම ඊට පස්සේ කම නැගන්න ඕනේ නැද වන්ට. ඒක ඊට පස්සේ වැඩි කරගෙන යන්න පුළුවන්. හැබැයි පොඩ පොඩ දැනගන්න ඕන ටිකෙන් ටික. ඒක අත්දැකීම් වලා තියෙන දැන් දන්න තමන චතුරාර්ය සත්‍යත් අවබෝධලා තියෙනවා. අවබෝධ වෙච්චව තමන් දන්නේ නැහෙනි. දන්නේ නැත්ත වැඩ නැහෙනි. අතේ ඇපල් ගෙඩියක් තිබ්බට අර කනාගේ කකුල වැදිච්ච මැනිකල වගේ. ඉතක් මණික් ගලේ වටනකම නැණි කන ගැතර දුන්නට එහෙමයි වටනකම තියෙන පින කෙන ගැතර දෙන්නු. ඒ නිසා මේක නිවන කියන එක එහෙම හවරෙන් හම්බෙන එක නෙමෙයි නිවන දැනගෙන තමයි ළඟට එන්නේ ගන්න. ඒකයි. ඉතින් ඒකට තමයි ප්‍රති නිවන ඉන්නවා කියන්නේ තමයි මේ කෙලෙස් නැති බව දැනගන්න ඕන. එහෙමයි. දැනගත්ත දැන නිවන. එච්චරයි. ඉතින් නිවන හොයන්න බෑ අපිට. කෙලෙස් නැති බව දැනගන්න ඕන. ඒක කෙලෙස් නැතුව ඉන්න වෙලාවට ඉතින් ඒකට සාධුකාර දීලා තමයි වැඩේ කරන්නේ. අත්දැකීම් ගොඩක් තියෙනවා. දැන් මේ නෝනගේ අත්දැකීම් වල වඩා බැලුවෙන් පස්සේ නෝන ඉන්න මාර්ගයත් එක්කිනකොට ওই වගේ අත්දැකීම් දැනුණා නැතුව ඇති. නමුත් ඌට වඩා ඒ නෝනගේ වෙන වෙන අත්දැකීම් ඇති අපි ප්‍රයත්න කරලා දැන් කාලයක් නේ. ওই නෝනගේ අත්දැකීම් වල ගොඩාක් ධර්ම අවබෝධයක් තියෙනවා. හැමතැනකම. ගොඩාක් තැන්වල එක තැනකින් ඉන්නේ ගොඩාක් තැන්වලින් පෙන්වලා දෙනවා. දැන් ධර්මයේ ගුණය ඊතරම් තියෙනවා. නමුත් ඉතින් අපි එකට සාධුකාර නොදෙනවා ධර්මයත් එක්ක ප්‍රතිකරණ බලනවා. නමුත් ඉසියම ඉදින් මේ ඉවසන්නේ නැහැනි. නිසා වඩ නෝන්ට කියන්න තියෙන දැන් ඔය තමන් ඉන්න මෙයක් ගැන දැන් ඒ නෝන කුවට තමන් සෝවන්ලා කියලා ඔප්පු කරන්න ඒවා බාර ගන්න යන්නේ නැතුව තමන් කොහොවන්චුවා දැනගෙන සෝවන් වෙන්න ඕන. ඒක තමන්ට දැනෙනවා කලින් සෝවන්නේ කියන දවස කලින් තමන් දන්නවා. මම අද වෙනකොට මිනිහත් වෙනවා කියලා ඒක තමන්ට තේරෙන එක. දැනීම තියෙන මොන් මෙයා. පුළු දැනන්නේ වෙන පිටේ ඉන්නේ කන වෙන මේක. එන්නේ නිසා ඒකට ඔය භාවනා කරන්න කියලා කියන්නේ හැබැයි උපදේශ වලට පිළිපදිනවා කියලා කියන්නේ උපදේශ වලට පිළිපැදීමට අනුගමනය කරන්න තමයි වෙරදැරීමක් කරන්නේ. එහෙමයි. ඒක කරනවයි කියන එක නෙවෙනවා වෙරදැරීම කරනකොට වෙන්නේ මොකද්ද කියන එක තුල තමයි ධර්මතාවය තියෙන්නේ. එහෙමයි. ඒක දරන ඕනේ දොත්තේ ඒකමයි. වෙරදැරුවා නමුත් ඒකට වෙනස් වෙනකොට ඒක තේරුම් ගන්න බැරුවුනේ. වෙරදරනවා වෙරදරන්නේ ඒක තේරුම් ගන්න ඕනේ. එහෙමයි. වෙර නොදර හිටිය අපි දන්නේ නැණි වෙන දේ බාර ගන්න එපා. එන අකිරිවාදී කියන. මේ අකිරිවාදී නෙවෙයි මම මේ වැඩේ කරන්න බලන්න ඕන. මට දැන් කියලා දෙන පුදුම මෙනේ මුදුන මෙනේ කරනවා. ආයික් කියලා දෙන ආයික් කරන ආයි මෙනේ කරනවා. ඒතකොට උපාදාන කරගන්න. තුන්වෙනි පාරේ හැලුණා නම් අන්න අතෑරුණා.
අහපු දේ දැනුම අතෑරුණා. අතෑරෙන දේ දැනුමයි. වෙනකුත් අතෑරෙන දෙයක් නැහැ. මෙහෙම කරන්න ඕනයි කියලා කිව්ව එක නෝනට ආපු චේතනාව ඒ මොහොතේ. නෝන කියනවා ඒ හාමුදුරු කියපු ගන්නේ. හාමුදුරු ඉස්සරහම ආගත්ත ගන්නේ. අන්න ඒක තමයි උපාදානිය. ඒ මොහොතේ නෝනට වෙච්ච ප්‍රකට වීමන්නේ ඒක. එතන හාමුදුරවන්නේ නැහැ. එතන හාමුදුරු කියන අකුරු ටික අනේ දෙන්නේ. එහෙමයි. එන අන්න අකුරු ටික බව දැනගත්තා නේද? වචනයක් නේ ඒක. එහෙමයි. එහෙනම් මම මුලට යන්න ඕන කියන එක වචනයක්. වචනයක්. මුලට යවන තුරුණා. අතෑරුණා. එන්නේ ඒක අතෑරුණා කියන්නේ වෙන මොකක් අතෑරෙන්නේ අපි. සමි දීපල දූදරු අමතාතල අතෑරෙන්නේ. අතෑරෙන්නේ මේ අවස්ථාවේ ඒකට දුන්න වටිනාකම අතෑරිය එතන. අතෑරපු නිසා තමන් දුකෙන් ගැලවුණා. එහෙමයි. නැත්තං ගියා අපි පටිගයකට රණ්ඩු වෙන්න පටිගෙන් අයින් වුණා. එහෙමයි. පටිගෙන් අයින් වෙච්ච දුක නැහැ. පටිගෙන් දුක කියන්නේ අපි. වෛරයෙන් දුක කියන්නේ. වෛරයෙන් අයින් වුණා එතකොට අපි දුක අයින් වුණා. දුක නිරෝධය එතකොට. ඒක තමයි යන්නේ. තේන දා නැවත නැවත ඕක පරීක්ෂා කරන පරීක්ෂා කරනකොට ඒ වෙලාවේදී තේරුම් ගන්න ඕන වෙ එතනම. එහෙමයි. ඒ නිසා ඒකට බණ අහලා දෙන්න ඕන. දැන් ගොඩක් ඉදින් නෝන බණ අහන දෙනවා. මේ නෝනට ගොඩක් බණ අහන දෙනවා. බණ හෙනවට ඉන්න ඕනන්ට. ඒක නෝනලා තියෙන පස්සේ. දැන් ওই නෝන ඉන්න මට්ටමේ ලොක් ගොඩක් බණ අහන දෙනවා. නගම මාර්ගේ ඉන්නවා ලේසි නෑ. නගම මාර්ගේ කියන්නේ සෑහෙන ටිකක් වැඩි දිනවා. ඒක ගොඩක් බණ අහන දෙනවා. සමාධිය ඔබ කණ්ඩායම සමහර බණ අහන දෙනවා. ධ්‍යාන ආරමයේ හිට දෙනවා. මයිකර් වර්ක් කරනවා. ධ්‍යාන වලට අදාළ බණ එහෙම අහලා දිනවද? නෑ සෝහනස්. ඒ වහන්නේ නෑ. ධාතු මනසිකාරේ? එකක් දෙකක් වගේ අහලා තියෙනවා. මේකෙන් දින්න ඕන. ඒ කලින් උපදෙස් දීලා දේවය ආවනේ මේ. උපදෙස්. මේකෙන් දේව කරන්නේ. ඒව එතන යන්න වෙනවා. ඒතකොට අඩු වශයෙන් එහෙම නැත්තම් ස්කයිප් එක හරහා හරි ස්කයිප් එකේ YouTube එක හරහා. අවසරයි සෝමාංශ. ඔව්. අවසරයි සෝමාංශ. අවසරයි සමස. ඔව් කියන්නේ. ඒ නෝනට සතියෙන් සමාධියට සම්බන්ධින්න පුළුවන් නේද දැන්? ඔව්. කලින් දැන් කතා කරුණාට. ඔව් දැන් කතා කරමු. ඔව් ඒ නෝනට ඒ සතියෙන් සමාධිය බලන්න නෝන කියන්නේ බලන්න. සති සමාධිය දින නැතාව නේ. නෑ ස්වාමීනි. අවසරයි සමස අර මේ සැරේ ආදුනික අධිශීල වුණ ගෲප් එකට කියවුණු බණ ෆලෝ කරා නම් හරි නැද්ද සමස මේ නෝන දැන්? ඔව් පෞලිසුවා මිස්වාන්ට කලින් සුවාන්නේ. ඒ ආදුනික කණ්ඩායමේම බණ ටික ෆලෝ කරා නම් සමාසම හිතන්නේ. ඒ කණ්ඩායම නෝන කෙනෙක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ආහා එහෙමයි සර්. වනේ නෝන කෙනෙක් මේ CD එක ගත්තා හරි. එහෙමයි සර්. මේ ෆලෝ කරානේ ඒක කමඩන් වලත් තියෙනවනේ. එහෙමයි. ඒ කමඩන් ටිකයි ඒකේ තියෙනවා අනුශාසනා කරලා දීලා ඔය සතින් සමාධි සමාධින එක. එහෙමයි. අන්න ඒක කළා යනු කරාන හරි. එහෙමයි සර්. ඊට අමතරව හැබැයි සත්‍ය සමාජ මාධ්‍යනේ ඒ නුන වලට කරේ නැහැ. මෙසර කරලා දෙනවනේ. කලින් කරේ හැබැයිනේ. ඒ වුණොත් ලනු එක කරුණ අනික් කණ්ඩායමට. මෙසර කරුනේ නැහැ නේ කරනවා. අවසරයි සමාස අර මේ ගෲප් එකක් ගියේ අදිශීල පහල කියලා. ගෲප් එකකට වැටිලා ගියේ සමාංශේ ඒ ගෲප් එකට සතියෙන් සමාධියත් සම්මහසිකෙන් නිරෝධනා දේශනා වේදනානුපස්සනාවත් නිරෝධුණා සම්වංශ. වේදනානුපස්සනාවයි සතියෙන් සමාධිය දෙකම නිරෝධුණා. ඊට අමතරව පළවෙනි දේ යන්නේ දෙවෙනි ධ්‍යාන වලට සම්බන්ධින එකක් කරා. ආ එහෙම. ඒ අර ගෲප් එක නේද නෝනා? ඒ අර පහල. අර ආදුනික ගෲප් එකක් එහාට එහාට ගිය ගෲප් එකක්. නෑ නෑ මේ මේ නෝනලේදී සීල කණ්ඩායම හිටියා මේගොල්ලෝ. ආ ඊට පස්සේ දෙක එකතු වුණා මං හිතන්නේ. අනිත් ගෲප් එළුණේ ගාර සමාධි මේ ආදුනික ගෲප් එක. ආදුනික සමස මම මේ කියන්නේ අර ඒ ආදුනික ගෲප් එකට හරි ආදුනික ගෲප් එකේ තමයි හරි ලස්සනට ඔක්කොම ඒගොල්ලන්ට එකතු වුණා ධර්ම කරුණෝ සමස ඒක ගැන මම කියවසා ඔය කණ්ඩායම මේ නූල්ලා කණ්ඩායම නේ නූල්ලා කණ්ඩායම තමයි ඒගොල්ලෝ ඉන්න වැඩි පිරිසක් ආදුනික කණ්ඩායම ඉඳලා ආවතන ගොඩක් පිරිසක් ඒ දේ ලොකු දක්ෂ කණ්ඩායම කිටිය අන්නේ මාස 3යි එවලු දින් තමයි මාස 3 නැත් 4යි අන්නේ ඒගොල්ලන්ට කියවුණා සති සමාධියේ සමාධින් නූල්ලාට දුන්නේ කලින් යටියන්තර කරපියා පරිශීලනය කරන්න කියලා. ඒගොල්ලන්ට කරා වෙන මේක. අන්න ඒක ඒ නෝන කියන්නේ. කියන්නේ ආදුනිකෙක්ගේ අන්තිමට වෙච්ච ධර්ම දේශනාව. ටිකක් ඇති අන්තිමට ගිය මාසෙ වෙච්ච ඒවා දැන් ඒගොල්ලෝ ඉන්නේ අධිසීල කණ්ඩායමේ. අන්න ඒක ශ්‍රවණය කරන්න කියලා කියන්නේ ඒක ඇති වෙබ් එකට යන්න වෙබ් එකට ගියන් පස්සේ වෙබ් එකේ තියෙනවා සතියේ සමාධියේ සමාධියෙන් කියලා මාතෘකාව. ඒ අර්ථය අලුත් මේවා. අවසරයි සමාස ඒකේ වේදනානුපස්සනාවත් ධානය ගැන ඒගොල්ලන්ට ඉන්ට්‍රොඩියුස් කරා සමාස. ඔව් වේදනානුපස්සනාවත් ඒක අන්තිම දවසේ ටිකක් කරා. ඒ දෙකම කරා ඒගොල්ලන්ට. වේදනානුපස්සනාව කියලත් ඇති.
මේකේ වේදනවසන දෙක වටන උන කරන්නේ වැඩ වැඩි වෙනවා. සතියේ සමාධිය තමයි මේ ධර්ම දේශනා ටික ආලා එක් කරන්න යන්නේ. ඊට අමතරව ওই දැන් කරපු ආකාරයෙන් භාවනා කරගෙන යන්න. වේදනවසනවත් ධර්ම දේශනා පුළුවන්කම තියෙනවා ශ්‍රවණය කරන්න. ඒකට තව මාසයක් ගියාම වේදනවසනව කරන්න පුළුවන්. එහෙමයි. දැන් අරමුණු සංසිඳලා තින්නේ. එහෙමයි. නිසා සතියේ සමාධිය තමයි මේ ඉස්සෙල්ලා හුරු කරගන්න. එහෙමයි. ඒ හුරු කරගත්තම ඔය පාසු වෙන කොට භාවනා කරන්න. ඊට පස්සේ වේදනවසනව කරන්න ඇති වෙනවා. එහෙමයි. මේ නෝනා මේ සතිය මොනවාද මේ ධ්‍යාන වලට අදාළයි මේ ධාතු මනසිකාට අදාළයි ධර්මදේශනා ඕනෝන ෆලෝ කරන්න. එහෙම නැත්නම් නෝන්න පුළුවන් දැන් මෙන්න මේ අධිසීල කණ්ඩායමේ ධර්මදේශනා තියෙන දැන්. ඒවන තමයි යොක කරන ධ්‍යාන පටන් ගත්ත මේ සැරේ. ඒවන අලුත්ම ධ්‍යාන අලුත් විදිහට කරලා අලුත් සරලව අන්න ඒක ෆලෝ කරන්න එමනම් ඒ කණ්ඩායමේ ගියම පටන් ගත්තා මේක සතිය වෙලා තින්නේ. දෙවනි සතිය තමයි මේ මාසේ දිනේ උලන්ට. අන්නේ තියෙන සතියේ බලාගෙන ඒ දවස් ටිකේට YouTube එක හරහා ඩවුන්ලෝඩ් කරගෙන ගියා නම් අන්නේ ගෲප් එක ෆලෝ කරන්න ඕන නේද? එහෙමයි. ඒ කියන්නේ දැන්ද තියෙන අධිසීල කණ්ඩායම. පටන් ගත්ත ගිය සතියේ ගිය මාසේ ඒ දන්නේ ගිය මාසයේ ඉඳලා පටන් ගන්න දෙවනි එක මේ මාසේ දේවි. ඒ අවසාන සතිය දුක තියෙන උලන්ට. අන්නේ එතකොට ඒක ෆලෝ කරන්න දිගටම. එහෙමයි. ඒකේ දවස් ටිකේ ඉතරයි තියෙන්නේ මාසෙම තියෙන ටික කරන්න. දවස් තුන වෙනසරණ යන උලන්ට. අන්න එහෙම කරන්නේ එතකොට මේ නෝන කරන්න අර මේ අර සති සමාධි සමාධින් ඊට පස්සේ නෝනට යන්න පුළුවන් ගෲප් එකකට ෆලෝ කරගෙන මේ ගෲප් එක ඊට පස්සේ මල කවුනා දෙන්න අපුල පොඩක් මතක කරගෙන එතකොට ගෲප් එකකට ෆලෝ කරගත්තා නහ තවුනට දිනා එතකොට යන්න තවුනට දිනාද නෑ ස්වාමීනි ඒකෝ දැන් තමන්ට ගැටලුවක් කරගන්න දෙයක් නෑ තමන්ගේ අභ්‍යන්තරයේ තමන් නොදැන තුනට සකස් වෙලා තියෙනවා. ඒ අනුව එන්නේ භාවනාවට තියෙන ආසාව වැඩි වෙනවනේ. එහෙමයි. භාවනාවක් කරන වෙලාවත් වැඩි වෙනවනේ. එහෙමයි. නොදැනත් යෝනිසමනසිකාරී ඉන්න වෙලාවත් වැඩි වෙනවනේ. එහෙමයි. ඒකට ඒ අනුව තමන්ට මොන හරි ධර්ම කරුණු තමයි තියෙනයි කියන එක පිළිබඳව ප්‍රකට වීම තියෙනවා වරින් වර. එහෙමයි ස්වාමිනාංස. ඒ කියන්නේ ධර්මයත් එක්ක ඉන්න සංඝයත් එක්ක ඉන්නවා කියන ප්‍රකට වීම තියෙනද එහෙම? එහෙමයි ස්වාමිනාංස. මොන තියෙන ප්‍රකට වීම මොන සාක්ෂි? මම දැන් මෙතන කියලා ප්‍රකට වෙනවා මට ගොඩක්ම අර මේ බුද්ධ ධම්ම සංඝ ගුණ මගේ ශීලය වරිමර මෙනෙහි වෙනවා. එහෙමයි සමහරවිට. එහෙම මෙනෙහි වෙනකොට ඉතින් ඒ කියන්නේ තමන්ගේ සෝතපති අංගවලනේ. එහෙමයි. දැන් සෝතපති අංග කියන්නේ සෝතපති අංග හතර තමයි තියෙනවනම් ඒ කියන්නේ තමන් ඉන්නේ ඔකප්පන් සද්ධා තුල තමන් ඉන්නේ ආයකාන්ද සීලය තුල. එහෙමයි සර්. යාට බබ්දු බයන වන්දේතන කරන යා මැරෙන්න බයෙන්න ඕනේ. යා ඉන්නේ මාර්ගය තුල. එහෙමයි. මාර්ගය තුල මරණ සර්කාණි සූත්‍රය කියන්නේ යාව කොට ගන්න කවුරුත් ඕනේ නැහැ. ඒකයි. ඒ නිසා මුන්න පස්පව කළ තුනක් කවන්නේ මාර්ගයට වැටුණා නම් එතන ඉඳලා මාර්ගේ හිටියා නම් මරණ වංචකේදී යා නිදහස්. එහෙමයි. යාව කොට මෙම්ම කරන මොන මාර්ගයක්වත් නැහැ. ඒ නිසා ඒක ඉස්සරහන් තියාගන්න හොඳම සූත්‍රය තමයි සර්කාණි සූත්‍රය අපි සන්නිතිනිකාය තියෙන සෝතවත්ති සන්නුත්තේ. ඒ නිසා නෝන දැන් ওই ධර්මයේ නැවතුනා මෙනිවි යනවනේ. ඒ නිසා මට සෝතාවත් ඵලය ලැබුණා නැද්ද කියන හොයන්න ඕනේ නැහැ. ඒක වෙලාවට ලැබෙවි. තමන් භාවනා කරගෙන යන්න තියෙන්නේ. හැදිලි. එහෙමයි. දැන් අපේ තුනයි මාරකට විතර කාලයක් ආසන කාලයක් කරන් දෙන තුනයි විනාඩි 20ක් විතර කාලයක්. වෙන මොකුත් නැහැ නේද? හතර දිනාගෙම කමඩන් සුද්ධ වෙලා තින්නේ. එක නෝන ඉන්න අලුතෙන් පටන් ගත්ත. අනිත් නෝන ගණ්ඩායමුල් ඉන්න කෙනෙක්. එවන අපි ඉතින් නතර ගන්න බලාපොරොත්තු වෙන ස්කයිප් ජාලේ හරහා තේ පින්න දෙකක් එකතුලා මෙදාරියේදී මෙයාට උදව් කරා මේ පිණුදු මේ අවස්ථාවෙilla පැය දෙක තුනා මාරකට ආසන කාලයේ තිස්සේ තමන්ගේ ප්‍රඥා වර්ධනය කරගත්තා. එයාලා ලෝකයට බණක් කියලා ධර්ම දානයක් දුන්නා. මේ මොහොතේ සජීවී එක YouTube වල එනවා. ඒ නිසා එයාලා මේ පිණුදු තම තමන්ගේ ප්‍රඥා වර්ධනය කරගෙන එයාලා තම තමන්ගේ ධර්ම දානයක් දීලා සියල්ලේ බලෙන් මේ සීලුම් පිණුතුනුත් මේ පිණුදු උදව්පකර කරගන්නවා. විශේෂයෙන් මේ නිවාස අපලතු වෙන අපි පිණුත් පවුල. ඒ වගේම මහත්මෙක් ඇවිල්ලා ඉන්නවා මේ ආයුණුවෙන් තනියටම ද ස්වාමින්වහන්සේ මේ කාර්ය සම්බන්ධ කිරීම සඳහා තව මහත්කෙක ඉඳලා ගියා. මේ පින්නතුනතු සියලු දෙනාගෙන් ප්‍රඥාව නැවත නැවතත් වර්ධනය වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම දැන් මෙතන